ආගිල් සුද්සිරි උත්සව සමයයි වැඩිම ඉදිරියයි. දිනපතා තෝරාගත් භාණ්ඩයක් සඳහා 150 හෝ 135 ඉදිරියක්. නොරොච්චෝලේ කඳුළු සලයි කියලායි දැන් අද උදෑසන පුවත්පත් වාර්තා කළ තිබුණේ. ඒකට හේතුව තමයි ගල්ලඟුරු නාවොත් රටම අඳුරේ විශේෂම ජනවාරි වෙනකම් විතරයි ගල්ලඟුරු ප්‍රමාණවත්ව දැනට තියෙන්නේ කියලා. ඔබතුමාලා මොකද්ද මේ සම්බන්ධයෙන් දැනට දක්වන මතය සහ ඔබතුමාලා මේ ගැන නිරීක්ෂණයක් කරලා තිබෙනවද මහජන උපයෝගී දක්වු මෙසම විදිහට? ඔව් අපි දැන් මම හිතන්නේ අවස්ථාව ගණනාවකදීම අපි සාකච්ඡා කරා සහ සියලුම අවශ්‍ය දේවල් ලබා දුන්නා මේ ගල්ලඟුරු ලබා ගැනීම පිළිබඳව. ඒ පිළිබඳව අපි කාලයකට කලින් මහා ශ්‍රී ලංකා මහා බැංකුව සමගත් අනිකුත් ආයතන අමාත්‍යංශ සියලු ආයතන එක්ක සාකච්ඡා කරා. මොකද මේක හරිම වැදගත්. මොකද දැන් ඩීසල් දැන් ගල්ලඟුරු ගෙනෑවේ නැත්නම් ඒකත් අපිට කරන්න වෙන්නේ ඩීසල් වලින්. ඒ වගේ දෙගුණයක් මිල දීලානේ. එතකොට මේ ගල්ලඟුරු ටික මේ වෙලාවේ ලබා ගැනීම ඉතාම වැදගත්. එතකොට ඒක සඳහා දැන් වෙලා තියෙන්නේ අපි ඔක්තෝබර් ඉඳලා ජනවාරි වෙනකොට අපිට දැන් ඇවිල්ලා තියෙනවා නැව් 6ක්. එතකොට ජනවාරි ඉඳන් ආයෙමත් අප්‍රේල් මැද හෝ අප්‍රේල් මැද හරිය වෙනකොට අපිට තව නැව් 25ක් හෝ ඊට වැඩියෙන් ගෙන්න ගන්න අවශ්‍යතාවය 38ක් ගේන්න තියෙනවා. 38ක් ගේන්න තියෙනවා. අපි හිතමුකෝ 3ක් 4ක් අපි මේවා කරලා 33ක් හරි 34ක් හරි ගෙන්න ගත්තත් අපිට මේක කරගන්න පුළුවන්. මොකද ඊළඟ අවුරුද්දේ මේ. එතකොට ඒ ප්‍රමාණය ගේන්න අපිට හැම දවස් 5කටම වරක් එහෙම නැත්නම් දවස් 4 මාර්කට 5කට වරක් එක නැවක් එන්න ඕන. මෙට්‍රික් ටන 40,000 නැවක් එන්න ඕන. මෙට්‍රික් ටන 60,000 නැවක්. ඔව්. එතකොට මෙට්‍රික් ටන 60,000 නැව් හැම දවස් 5කටම සැරයක් අපි ඇවිල්ලා අන්ලෝඩ් කරන්න ඕනේ. ඒ කියන්නේ එක දිගටම මෙතන ඉඳලා ගේන්න ඕන නැව් 30කට වැඩියෙන් ගල්ලඟුරු ගෙන්න ගන්නවා. ඉතින් ඒක සඳහා තමයි මම හිතන්නේ අපි දැන් මේ වෙලාවේ ඒ පිළිබඳ බලන්න ඕන එක. ඒත් නමුත් ප්‍රශ්නෙකින් දැන් මේකට මුලින් චෝදනා එල්ල කරනකොට පළවෙනි ටෙන්ඩර් එක දාපු වෙලාවේ සහ ගණන සම්බන්ධයෙන් කතා කරපු අය කවුරුකත් අද කතා කරන්නේ නැහැ. ඔව් ඒක වෙන්න පුළුවන්. නමුත් දැන් මේකේ කටුක යථාර්ථය අපි දකිනවනේ චතුර. එතකොට දැන් අපි දැන් බලන්න ඕන කාරණේ දැන් කොහොමද දැන් අපි වෙච්ච දේ වුණා. නමුත් ඒක හැමෝම තේරුම් ගන්න ඕනේ. එතකොට මොකද්ද දැන් මෙතන උනේ කියන එක. එතකොට මේක ලබා ගැනීම තුළ තියෙන වාසිය ජනතාවට සහ ජනතාවට ඒක ලබා ගන්න නම් මේ ගල්ලඟුරු ගෙන්න ගන්න ඕනේ. එතකොට දැන්වත් මේ ක්‍රියාපටි පාටිය ඉතාම තීව්‍ර කළා ගෙනියන්න ඕනේ.